ये නැවතත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඔබතුමාව මේ අධික ඒක වැඩකට ඇති දෙයක් අපි කතා කරමු. දැන් මෙතන මේ කැබිනට් තීරණනේ දැනුම් දෙන්නේ. ඔව් ඇත්තටම මේ අලංකාර සිද්ධිය වැදගත් නැද්ද රටට? දැන් ඒව විසඳිලා නැති තියෙන්නේ. විසඳිලා නැතිනේ. ඇයි නැත්තේ? අපි අපිට ආරංචි ඔබතුමා යන්නම් බලපෑම් කරනවාද? මට කිසි බලපෑමක් කරන්න උවමනාවක් නැහැ. ඒතකොට ඔය ඔබතුමාට එල්ලෙන චෝදනා මම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සත්භාවයෙන් කටයුතු කරයි කියන මතය ඉදිරිපත් කළා. ඔබතුමා ඒතකොට මේ සිද්ධිය ගැන කතා කරන්න කැමතිද නැද්ද? නෑ අවශ්‍ය නෑ කතා කිරීමේ ධර්ම දෙයක් නෑ දැන් වෙන්න ඕන දේවල් වෙලා නේ තියෙන්නේ. ඔබතුමා අකමැති උනට රටේ මිනිස්සු කැමති ওই සිද්ධිය දැනගන්න. ඔබතුමාට සම්දිදී ඔබතුමාලට ඔය කුණු ගොඩවල් හරන්න උවමනා තිබුණාට රටේ ජනතාවට එහෙම අවශ්‍යතාවයක් නෑ. හැබැයි ඒක කුණු ගොඩක් කියලා රටේ මිනිස්සු දකින්නේ නෑ. ඉතින් ඒක ඔබතුමාට ඕන විදිහකට අත් නිරූපණය කරගන්න. ඔබතුමා කියන්නේ සියල්ල පරම පවිත්‍රයි පාරිශුද්ධයි සුභමලයි. සියල්ල එහෙම පරම පවිත්‍රද දන්නේ නැහැ සියල්ල නීත්‍යානුකූලව සිද්ධ වෙනවයි කියලා කියන්නේ. ඔබතුමා බුද්ධ ශාසන විද්‍යාවෙන් දරන එකයි. නෑ නමුත් අධිකරණ අමාත්‍යංශය එකයි මිශ්‍ර කරන්න ඕනේ නෑනේ. මේ දෙක දෙකක්නේ. ආජිතවතුමාගෙත් අද සද්ද අනිවිද්දන්නේ. ජනාධිපතිතුමා එවන්ගාඩ් සිද්ධිය නාවික හමුදාවට පවරන්න තීරණ කරනවා ඒක නීත්‍යානුකූල නැහැ කියලා. හැබැයි විජේදාස රාජපක්ෂ අමාත්‍යතුමා කියනවා දිගින් දිගටම එවන්ගාඩ් මම දන්නේ